සමාජවාදී පක්ෂය විදියට කොළඹ ඉඳලා ගාල්ල දක්වා මේ ජන පෙරගැස්ම යන හේතුව මත ධර්ම කරන්නේ තමයි අපි අද දවසේ අවසානයේ සංකුවන් කරමින් මේ පානතුර ඔබ ජීවත් වන ප්‍රදේශයේ මේ ජන හමුව පවත්වන්නේ අපේ තේමාව තමයි ඇත්ත බලාපොරොත්තුවක් මහජන ව්‍යාපාරය ජන පෙරගැස්ම ඇයි ඇත්ත බලාපොරොත්තුවක් කියලා අපි ඔබට යෝජනා ප්‍රමාණයක් කරගෙන ඇවිල්ලා තියන්නේ ඇයි අපි මහජන ව්‍යාපාරයක් හදන්න ඕන කියලා කියන්නේ ඇයි මේ මහජන ව්‍යාපාරය හදන්න ජන පෙරගැස්මක් ඕන කියලා අපි ඔබට කියන්නේ අපි දන්නවාද නියම්මේ තාත්තේ මීට අවුරුදු දෙකකට කලින් 2019 අවුරුද්දේදී මෙරටේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තුව අපි කියනවා ඇත්ත බලාපොරොත්තුවක් නෙවෙයි ඒක මීට අවුරුදු දෙකකට කලින් ඉඳලා නෙවෙයි මීට අවුරුදු 70කට කලින් ඉඳලා වරින් වර අලුත් කරපු බලාපොරොත්තුවක් ඒක අපේ බලාපොරොත්තුව නෙවෙයි අපි හිතපු ලෝකේ නෙවෙයි අපි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙච්ච ලෝකේ නෙවෙයි අපි දන්නවා 77 JR ජයවර්ධන බලය ගත්තේ ඊට කලින් හිටපු සිරිමාව බණ්ඩාරනායකලගේ ආණ්ඩුවට විවේචනය කරලා ඒ ආණ්ඩුවට හදිස්සි විරෝධය පාවිච්චි කරලා තමයි එදා JR ජයවර්ධන හයෙන් පහක බලයක් ගත්තේ හයෙන් පහක පාර්ලිමේන්තු ඇතුලේ බලයක් අරගෙන මොකද කරේ රටේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවා කියලා කිව්වේ රටේ ජනතාවගේ ජීවිත මෙතනින් පස්සේ සෞභාග්‍යවත් වෙනවා කියලා කිව්වේ හැබැයි රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච හයෙන් පහක බලයක් තිබුණු JR ජයවර්ධනලගේ පාර්ලිමේන්තුව ජනතාවගේ අයිතීන් කප්පාදු කරන අනපනත් සම්මත කරන්න වැඩි කල් ගියේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරා විවෘත ආර්ථිකය ගෙනාවා ඕන දෙයක් මිනිස්සුන්ගේ හැඟීම් මිනිස්සුන්ගේ අවයව මේ ලේ ටික මිනිස්සුන්ගේ අධ්‍යාපනය මිනිස්සුන්ගේ අයිතීන් දින සෞඛ්‍ය මනුස්සකම මේ ඔක්කොම වෙළඳපළේ තුට්ටු දෙකන විකුණන ගානට විවෘත ආර්ථිකය ගෙනාවා JR ජයවර්ධන පාර්ලිමේන්තුවේ බලය අරගෙන කරේ ඒක ජනතාවගේ ඡන්දය අරගෙන කරේ ඒක මිනිස්සුන්ට හැබැයි ඡන්දය ගන්න කලින් අලුත් බලාපොරොත්තුවක් දුන්නා ඒ අලුත් බලාපොරොත්තු හදපු බලාපොරොත්තු දුන්නා JR ජයවර්ධනගේ ආණ්ඩුවට විරුද්ධව තරුණ තරුණියන් නැගිටිද්දී දහස් ගාණක් මේ මහ පොළොවේ වැළලුවා මේ මහ පොළොවේ වල්ලුපු එක කරේ අන්න ඊළඟට ප්‍රේමදාසලා ඇවිල්ලා ඒක ඉස්සරහට අරන් ගියේ සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් බලේ ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක අමතක වෙලා ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ ආව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා යහපාල ආණ්ඩුව ආවා දැන් ආයේ විනය හදන්න ඕන විනය නැති ඉඳලා තමයි මේ රට කෙලවලා තියෙන්නේ කියලා ගොඩාක් දේවල් කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරා පහුගිය 2019 අවුරුද්දේ අපි අහනවා අවුරුදු දෙකකට පස්සේ බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව හරහා කියලා අර යුගදෙවි බලාගාරයේ ත්‍රිගුණාමලයේ දෙයටක් ඉදි විගුණන්න හොයෙන් මහරය කිරිසුම් අස්සම් කරලා පාර්ලිමේන්තුව ඇරුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ කතාවක් කරා ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව වාඩි වෙලා කතාවක් කරා ඒ කතාව ඇහුවම එතුමා ඉන්නේ වෙන රටක අපි ඉන්නේ වෙන රටක වෙන්න ඕනේ ඇයි එතුමා ඉන්නේ රට හින සෞභාග්‍යමත් ඇයි එතුමා කොරලා එතුමා හොඳටම කොරලා හින්දා ඒ රට සෞභාග්‍යමත් හැබැයි අපි දන්නවා අපි ඉන්න රට මොකද්ද ලෝක වලද පොලේ තෙල් මිල අඩු වුණාට මෙහෙ තෙල් මිල වැඩි වෙන රටේ තමයි අපි ඉන්නේ බඩු මිල දවසින් දවස වැඩි වෙන රටේ අපි ඉන්නේ මිනිසුන්ගේ අධ්‍යාපනය විකුණන රටේ ඉන්නේ කොරෝනා වසන්තයේ තියෙද්දි සෞඛ්‍යට අයවැයෙන් රුපියල් මිලියන 66.6 කපපු රටේ අපි ඉන්නේ ඩොලර් නෑ කියලා අද වෙද්දි විදුලිය කපන රටේ අපි ඉන්නේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අදාළ ඒවා නෑ හැබැයි අපි දන්නවා අර්බුදයේ තිබුණේ අපේ ගේ දොරකඩ නම් දැන් සාලෙට ඇවිල්ලා සාලෙත් පහු කරන් ගිහිල්ලා ගෙදර කුස්සියටම ගිහිල්ලා මුළු ගෙදරම පුපුරනවා ඒ තරමට අර්බුදය ඇවිල්ලා තියෙන්නේ එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ දැන් අපි අහනවා මේ ආණ්ඩුව එකකටවත් උත්තර දීලාද අපේ ඇත්ත ප්‍රශ්න වලට බඩු මිල වැඩි වෙන එකට උත්තරයක් නැහැ ගොවියගෙන් හාල් ජී ටික ගන්න තුට්ටු දෙකට අපි හාල් ගන්න ඕන රුපියල් 150ට 200ට ඩට්ලි සිරිසේන තමයි ගාන කියන්නේ අපි අහනවා හාල් මිල පාලනය කරන්න කැසට් ගැව්වා සීනි මිල පාලනය කරන්න කැසට් ගැව්වා අරග කරනවා මේක කරනවා සතෝසියාඩියට බඩු මළු තියනවා කියලා කිව්වා
එනං අපි අහනවා එදා හම්බෙන වැඩුවෙන් මාසිකව හම්බෙන වැඩුවෙන් ජීවත් වෙන්න අපි අහනවා අම්මේ තාත්තේ ඔබට පුළුවන්ද දරුවගේ අධ්‍යාපනයට වියදම් කරන්න පුළුවන්ද දරුවගේ සෞඛ්‍යයට වියදම් කරන්න පුළුවන්ද ලෙඩක් දුකක් හැදුනට පස්සේ බස්රත ගානේ නැගලා බස්රත ගානේ නැගලා ඉඳා ගන්න සිටවල කියනවා සල්ලි දිග එකතු කරගන්න වෙලා තියෙන හැම එහෙනම් අපි කියනවා ආය සුපිරි වීරිය වෙන්නේ නැහැ මේවා බේරගන්න සුපිරි වීරිය ආපහු වෙන්නේ නැහැ මේක බේරගන්න තියෙන එකම එක විදියයි ඒක තමයි ගුරු අරගලේ පෙන්නපු පාර ඒක තමයි මුතරාවල අරගලේ විසින් පෙන්නපු පාර ඒක තමයි පොහොර ප්‍රශ්න වෙලාවේදී ගෝවියා අරගල කිමේදී අපිට පෙන්නපු පාර මහජන බලය ජනතාවගේ බලය ජනතාව සංවිධානය වීමේ බලය තමයි අපිට තියෙන එකම විකල්පය ඒ නිසා තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂ විදියට අපි ඔබට අවිල්ල කියන්නේ ඇත්ත බලාපොරොත්තු කොහෙද තියෙන්නේ ඇත්ත බලාපොරොත්තු තියෙන්නේ තවත් කෝඩාවේ කෙනෙක් කියන එක ඇස්සේ නෙවෙයි ඇත්ත බලාපොරොත්තු තියෙන්නේ තවත් සති ප්‍රේමදාස කෙනෙක් කියන එක ඇතුළේ නෙවෙයි ඇත්ත බලාපොරොත්තු තියෙන්නේ තවත් වීරයෙක් අවිල්ලා අපිව බේරගන්න එක ඇතුළේ නෙවෙයි ඇත්ත බලාපොරොත්තු තියෙන්නේ එකතු වෙච්ච ගුරුවරු අපිට අරගලය කරලා දිනන්න පුළුවන් කියලා පෙන්නවා එකතු වෙච්ච ගොවියෝ අරගලය කරලා දිනන්න පුළුවන් කියලා අපිට පෙන්නවා අර දවස් සියගාන පිළිගත කරලා තිබුණු ශිෂ්‍ය ව්‍යාපාරේ කංකරු ව්‍යාපාරේ නායකයෝ අපිට පෙන්නවා මර්ධනේ හමුවේ අරගල කිරීම සටන් කිරීම තමයි උත්තරය කියලා ඒ නිසා අපි අපේ යෝජනා කරනවා තවදුරටත් බලාගෙන ඉන්න එපා මෙරටේ තරුණ පරම්පරාවට අපි ආරාධනය කරනවා මෙරටේ ශිෂ්‍ය පරම්පරාවට අපි ආරාධනය කරනවා මෙරටේ කාන්තාවන්ට අපි ආරාධනය කරනවා මෙරටේ ගොවියට කම්කරුවට වැඩ කරන ජනතාවට වෘත්තිකයට කලාකරුවට අපි ආරාධනය කරනවා අපි හදමු ඇත්ත බලය ඇත්ත බලාපොරොත්තු එක මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගමු ජන අරගල ව්‍යාපාරයක් අපි ගොඩනගමු එමතින් ජනතාවගේ අරගලය අයිතීන් දිනා ගැනීමේ සටන ශක්තිමත් කරමු ජය වේවා ජය වේවා ජය වේවා